රට දියුණෝ කරා යාමට නම් එරට තුළෙ දනවතුන් බිවීම අනිවාර්යසාදකයක් වනවා. එසේබ ඔවුන් විශිෂ්ඨ අයෝජිකැන් බෝට පත්වීමද රටකට අත්කරනුලබන්නේ දෙැවැන්ත ප්‍රතිලාබයා මේ එවන් අයරින් විශිෂ්ඨෙක බවටපත්ව අද වනවිට නැවත්තුනකට හිමිකම් කියන ලාංකිකයකු පිළිබඳ කතාවයි. ඔහලවක් දන්නා පරදි නමින් WKH. වැෑගපිටිය මහතායි. අද වනවිට ආසියාවේ ප්‍රධාන පිළේ දනමතුන් අතර ටෙක්ව සිටින ඔහු සාමාන්න්‍ය පවුලක උපතරල අද චරිතයක් වන අතර පින්නව බධ්‍යම් හාවිද්‍යලෙන් අධ්‍යාපනය ලබාතිබුණා වෑගපිටිය මහතා පළමුුවරට කොළඹට පැමිතිමුණේ සරස්සා විසිසෝක ලෙස තේරී පත්වීමෙන් පසුවයි. අනතුරව ව්‍යාර කළමනා කරන උපද හදැරයූ. හ සිය පළමු රැකියාව ලබාගෙනමසන් හා, සම්මුඛ පරික්ෂණ දෙසියපනාකට සාභාගෙව් බව පවසන්නේ නිහතුමානි වයි. එසේම සිය උපාධිය පසක තබා දිනකට රුපියල් විසක වැටපකට නැව සස්ථාවට සම්බන්ධ වන ඔහු ඇහිදී කම්කරුව කලෙස මෙන්ම කාර්යාල්ල කාය සහැක කුලෙසද පහුණුවල පාතිබනා. අනතුරුව රුපියල් පන්දහසක ප්‍රාගධනයකින් තනිවම සිය්‍යාය ආරම්භ කළ ඔහු ඉක්දහස් නම සයායනු හතර වසරේදී සිය ප්‍රධානතම ව්‍යාපාරය වන ලාෆස් ආයතනය ආරම්භ කරතිබුණේ එවන් දුෂ්කර ගමනක ප්‍රතිඵලයක් ලෙස අදමනවිට වැගපිටියමහතා විශාල ප්‍රමාණය නවකා තුනක හිමිකරුවක සිටිනවා. ඒ අතරින් චලෙන්ජර්නම් පළමනවකාාව දෙදහස් දා හතරවසරේදී මිදී ෙනැතිබුණේ ඩොළ මිියන පාහිදශම හතයි පාකටේවත් රුපියල් කෝට අසූහයකටයි අනතුරව දෙදහස් පාලවර්ශයේදී සක්සස් නැපති නැව ඩොළමලියන හතරයිදශම හතරකට ඔහු විසින් බිලදී ෙනැතිබුණා මේ වන විට දකුණවාසාවේ දවැන්තුම ආනන අපනන්න පර්යන්තිය හම්බන්ධට වරය කලාපේ ඉදි වන පවින් දෙදහස් දහ අටවසිරින් පසු තවත් නෞකා විශාල වශයෙන් අවශ්‍ය වනු ඇති වයි වැගපිටිය මතාගේ අදහස වන්නේ ඒ අනුව තවත් වසර පාක් තුළ නෞකා විස්සක හිමිකවරකුුවීම ඔහුගේ දෙැවන්ත අර්මුණයි ඒ තන පුදගිලෙකුගේ අරමුණක් ලස පෙනවුනද රටේ අනාගතය වෙන් වෙන් ඒ දෙවන්ත පිම්ක් වන බවවින්. ඔහුගේ අර්මුණ එල්ලෙසින්ම සපලවෙවායන්න අපගේ ප්‍රාර්ථනයයි. මෙවන් වැදග තා විස්මිත තොරතුරු දැනගනීම සඳහා ලංකා ඒනිව සබස්ක්‍රයි් කරන්න.